මේ දිනවල දිවයින හරහා අන්තර්නිවර්තන අභිසාරී කලාපය වැටලා තිනවා. ඒ හේතුවෙන් ඇත්තටම අපගේ දිවයිනේ කාලගුණයට මේ දිනවල බලපෑම ඇති කරනවා. විශේෂයෙන් කියන්න ඕනේ බස්නාහිර සබරගමුව සහ වයම පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ අපි වැසියෝ ගිගුරුම් සහිත වැසි තැනින් තැන ඇති වේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මධ්‍යම ඌව නැගෙනහිර ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන සමහර ස්ථානවල මිලිමීටර් 100 දක්වා වගේ තද වැසි අපි අද දිනෙත් අපේක්ෂා කරනවා. දිවිනවටා මුහුදේ කාලගුණය සැලකුවාම දිවිනවටා මුහුදේ තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සුලං හමන්නේ නිර්ද දිශාවෙන් වේගය සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 25ක් 35ක් අතර වගේ වේවි. නමුත් කංකසන්තුරය හරහා මන්නාරම කොළඹ ගාල්ල කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 30% සීනි අඩුවෙන්. රස දන්න කාටත් හරිෂෝ. Conquer the world after A levels. Join IIT. Register now. හම්බන්තොට දක්වා වෙරළට ඔබ වෙනන මුහුදු ප්‍රදේශවල මෙම සුළඟේ වේගය පැයට කිලෝමීටර 40ක් 45ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. එම අවස්ථාවල මෙම මුහුදු තරමක් රළු වේවි. අපි ගත්තොත් ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේදී අවුරුද්දේ ලැබෙන වර්ෂාවෙන් 30%ක් ලැබෙනවා. ඒ කියන්නේ 10%ෙන් 3%ක් අවුරුද්දට ලැබෙන්න ඕන වර්ෂාව මේ මාස 10කදී ලැබෙන්නේ 70%යි. මේ මාස දෙකේදී 30%ක් ලැබෙනවා. මේ මාස දෙකේ තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් වැස්ස වැඩිම. අපි මේ කාලෙත් බලාපොරොත්තු වෙනවා හවස් කාලයේ මේ මාස දෙකේ දිගින් දිගට වැසි ලැබෙවි කියලා.